අපි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා. මේ දෙරණ අයිතිකරු දිලිප් ජයවිරිට විරුද්ධව. දැන් මේ දෙරණ අයිතිකාරයා මම හිතන්නේ මිනිහට දැන් සල්ලි වැභාගේ ඇවිල්ලා සල්ලි වෙලි කරගන්න දෙයක් නෑ. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමරු මහා පරිමාණයේ ලෝකේ රටවල් ගණනාවක බුදුන් වහන්සේගේ පියා මහා ජනස්කන්ධයක් ඇති කෙනෙක්, රටවල රජ කෙනෙක්, රජ කෙනෙක් වෙලත් ඒ උත්තමලාට මේ වගේ අය කතා කරන්නේ කොහොමද? මේ මෑත භාගයේදී දිලිප් ජයවීර මේ මුදල් වලින් යම් යම් අයට කඩේ ගිහිල්ලා, එක්කෝ මහින්ද රාජපක්ෂට කඩේ ගියා, චන්ද්‍රිකා රජේ කඩේ ගියා, මේ හැම කෙනාටම කඩේ ගිහිල්ලා 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 හොඳට හම්බ කරපු බඩුව තමයි දිලිප් ජයවීර දෙරණ අයිතිකරුවා. ඒකේ ඉන්නවා ප්‍රවෘත්ති CEO කියන එකෙක් ඉනවා, මාධව කියලා එකෙක් ඉනවා. ඇයි මාධව කියන මිනිහටවත් තේරෙන්නේ නැද්ද තමුසලාට? තමුන්නාලගේ ගුරුවරයාට උපදෙස් දෙන්න සර් මේවා කියන්න එපා කියලා. දිලිප් කියන්නේ කොහොමද? සිද්ධාර්ථ කුමරු ලොසෙද්ද? ගැහණියකව සම්බන්ධකම් පවත්වන්න බැරියද? දරුවෙක් හදන්න බැරිද? මොකක්ද කියන වචනේ කියනකොට මේ රටේ අහිංසක බෞද්ධ ජනතාවට මොකද හිතෙන්නේ? දැම් ජෙරාන්ට විරුද්ධව, ඒ වගේම නතාසලට විරුද්ධව, මේ කණ්ඩායම විරුද්ධ දැන් CID පරීක්ෂණ කටයුතු කරගෙන යනවා වගේම මේ සම්බන්ධවත් දිලිප් ජයවීර වහා මාත්තරංගට අරගෙන මේ නීති ක්‍රියාත්මක කරන්න ඕන. ඒ වගේම තමයි දැන් ප්‍රොපර්ට් කියලා ජෙරාම්ට කියන මේක ප්‍රොපර්ට්ද මොකෙක්ද? දැන් මට ඇහුණ සමහර එකෙන් ප්‍රොපර්ට් ජෙරාම් කියලා. ප්‍රොපර්ට් කියන එක යකෝ තේරුම දන්නවද? මොකද්ද මේකේ තේරුම? දැන් ජෙරාම්ගේ නෝනලා ඔක්කොම ටික ලංකාවට එව්වා. තෝ විතරක් රට ඉන්නවා. තොට එන්න බයයි. ඇයි? දෙවියන් වහන්සේ තොට ගහනවා අපතට. දෙවියන් වහන්සේ විකුණගෙන කෑ වගේම ජේසුස් වහන්සේ දැන් තොට ගහනවා. ජේසුස් නෙමෙයි ගහන්නේ, අපේ රටේ ඉන සිංහල බෞද්ධ ටිකයි, අන්‍යගම් කාරු ටික තමයි තොට ගහන්නේ. ඒ වගේම තමයි මේ බුදුන්ට කරන අපහාසය පුළුවන් නම් තොපි කරපියවකෝ. කතෝලිකයන්ට මුස්ලිම් ආගමට පුළුවන් නම් කරපියව බලන්න. තොපේ ඇට කරු ටිකත් නෑ, තොපේ අරකත් නෑ, මේකත් නෑ. තොපි කොහෙද දන්නේ නැහැ. තොපිට මේ එන්ජිඕ වලින් සල්ලි තියෙන හන්දා සල්ලි එන නිසා තොපි දැන් මේ වැඩ කටයුතු කරන්නේ. අරගලයක ගෙනාවා. අරගලේ මොකද වුනේ? බුදු දහමට පුළුවන් තරම් ගැහුවා. මේක යට හිටියා එන්ජිඕ එක කණ්ඩායම්, ගෑනු හිටියා, පිරිමි හිටියා, අර ආගමේ කොණ්ඩව වාගත්තේ වුන් හිටියා, සමහර දේශපාලන පක්ෂවලට ගැතිකම් කරන වුන් හිටියා. මුන් ඔක්කොම කරේ බුදු දහමට ගහපුක විතරයි. දැන් ගෝටාගෝ පෙන්නවා. දැන් අරගල කාරු ටික කෝ මොකද කරන්නේ? දැන් රණේට කියපියවකෝ රණේල් පල ගෙදර කියලා. රණේල් ගෙදර පර කිව්වේ ඇටේ තොපේ ඔලු ගෙඩි ටිකක් නෑ, කටු ටිකක් නෑ, ඇට කටු ටිකක් නෑ. තොපේ අම්මලා හොයන්න හම්බෙන්නේ නැත්නම් අම්මලා කොහෙද දන්නේත් නෑ. රණේටත් කියපියවකෝ රණේල් පල ගෙදර, රණේල් ගෝ හෝම් කියලා ගහපියවන්නේ. එක එකක් ගහන්න දැන් ඔය අරගලේ නීතිජ කණ්ඩායමක් කියලා ඉන්න කට්ටියක් පුළුවන් නම් තමයි රණේට විරුද්ධ මහපාරේ වරේ බලන්න. රණේට උඩ ගහන්නේ දුවන්ඩ අර කොහෙවත් කියන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි මිනතේ බදු ගහලා ගහලා අහිංසක දුප්පත් මිනිසුන්ගෙන් බදු ගහලා ගහලා ඒ වගේම ශිෂ්‍යත්ව ලබාගෙන මහපොළ අරගෙන ඉගෙන ගන්න තොපි ටික රටට විරුද්ධව කතා කරනවා. විශ්වවිද්‍යාලයට ගියත් අපේත් බදු ගෙලා ඉගෙන ගන්නේ. නමුත් අන්තිමට උන්වගෙනගෙන අපිටම ගහලා මුම් පිට රටවලට යනවා. අද මේ අරගලකරුව කරපු දේෙන් මේ රටේ ජනතාවට කිසිම කෙනෙකුට කොල්ලෙකුට අඩුම ගානේ තායිලන්තයක් ගන්න යන්න විදියක් නැහැ, වීසා ගන්න බෑ ප්‍රශ්න තියෙනවා. එසේනම් අපි දිලිප් ජයවීර
අර ලොසෙද්ද කියන කතාව පටන් ගත්තා. ජයවීර තමුසේ වෙන්න පුළුවන් ලොසෙත් වෙන්න පුළුවන්. අපි සිංහලි මේ ලොසෙත් කියන වචන අපි පරිවර්තනය දන්නවා. නමුත් මේ වචනය නොදන්න අය මෙරටේ අප්‍රමාණ වෙනවා. එහෙනම් දිලිප් ජයවීර මහත්තයෝ, තමුන්නාසේ තමුන්නාසකේ දරන නාලිකාව තියාගෙන මේ රට විනාශ කරන්න එපා. රට විනාශ කරන්න එපා. තමුන්නාසකේ නාලිකාවේ මේ ෆ්‍රීකවන්සික රජයේ වහම අරගෙන අතට අරගෙන මේක තහනම් කරන්න. මේ දරන නාලිකාවෙන් මහ විශාල ප්‍රශ්න ඇතන. ඊළඟ තමයි තවත් නාලිකාවක් කරනවා. බුදුදහම විකුණගෙන කන මුණු කවදාකවත් බෞද්ධ නෙමෙයි දෙවියන් වහන්සේ කියන්නේ මොකද? අර කාර්ද මේ දුන්නනේද? අර සංඝක්කාරගෙන උන දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ බබා දුන්නකෝ වගේ ඒවයි කණ්ඩායමක නාලිකාවකුත් තියෙනවා. මුන්ට ඔක්කොම ආතම දෙවියන් වහන්සේ තමයි කොල්ලා තියෙන්නේ. මම තොපෙන් අහන්වා ජෙරාම් ළඟට මං අහන්වා තොපිට දෙවි රෝග සුව කරන්න පුළුවන් නම් මෙරටේ අර මහරගම රෝහලේ ඉන්න අප්‍රමාණ ලෙඩ්ඩු පළයක සුව කරපියකෝ තොපිට එකක්වත් කරන්න බැරි ඇයි? තොපි මේ රටේ අහිංසක මිනිස්සු දුප්පත් මිනිස්සු රවටගෙන 5000 කුල අරගෙන තොපි ජීවත් වෙන්න බලන්නේ. හැබැයි සම්බුද්ධ ශාසනය විනාශ කරන තොපිට ලෝකේ හැම රටකින්ම ඩොලර් බිලියන ගණන් එනවා. මේ සල්ලි වැඩි වෙන්න වැඩි වෙන්න තොපිට සිංහලත් බෑ. අන්තිමට ඉංග්‍රීසි පුළුවන්. ඊළඟට ප්‍රශ්නයක් මතුණා අපේ ඉංග්‍රීසි බෑ සිංහල පුළුවන්. අනේ තොගේ ජරාම් ජරාම් තොට කොන්දක් පලන තෝ රටින් පෙන්නනේ බල ලැජ්ජයි බල ලැජ්ජයි. අර නතාසක් කියන එකilla තව කණ්ඩායම මෙහෙ දාලා තොපි පෙන්න වාරයක් ලංකාවට අපිත් බලන් හිටෝ එනකන් ගන්න මේ 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 පටිගත කරගන්න ඔන්න 100යි දෙක දුන්නේ. හරි වංශ කියන්නකෝ දැන් පස්සේ පටිගත කරගෙන දුන්නේ දිලිප් ජයවිර සම්බුද්ධ ශාසනයට සිදුහත් කුමරට කරපු අපහාසය සම්බන්ධ. දැන් අනිත් කට්ටිය අපහාස කරා කියලා කට්ටිය අතරණු ගත්තා. දැන් මේ දෙරණ නාලිකාවේ අධිපති අර විතරක් නීති ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි කියන එක තමයි අපේ ප්‍රශ්නේ. එසේනම් දිලිපුත් ගන්න අරගෙන සිගරගෙන එහෙම නැති වුණොත් මේ CID පරීක්ෂණ නොකර එයා නිදහස් කරොත් අපි ආපහු නීතිච්ච මණ්ඩලයක් අරගෙන අල්ලා මෙයා අතරණුට ගන්න අපි සූදානම් කරනවා. ඇයි ඔහුගේ සල්ලි බාට මේ නීතිය වහන්න බෑ, නීති නමන්න බෑ. හැම කෙනාටම නීතිය පොදුයි. දුප්පතා කියලා ඉහළ දැක්කම නීතිය පොදුයි. මහින්ද රාජපක්ෂගේ ගොට්ටෙක් වුණාට, චන්ද්‍රිකාගේ ගොට්ටු වුණාට, මේ යහපාලනේ ගොට්ටු වුණා, අපි නම් උන්ගේ ගොට්ටු නෙමෙයි. අපි කරන්නේ ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක නීතිය සාධාරණ ඉෂ්ට විය යුතුයි. එකම රටක් එකම නීතියක් කියන සංකල්පේ අපි ඉන්නේ. ස්තුතියි. දැන් මේ 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 චෝදනා කරන නතාෂාලාට ජෙරම්ලට චෝදනා කරලා කණ්ඩායමක් 100 ඩේකට පැමිණිලි බාර දුන්නා. ඒ කණ්ඩායම ඇයි දිලිප් ජයවිට මේ චෝදනා කරන්නේ? ඉතින් මහතු අර පිටිපස්සේ යනවා කනමමනමන අර කනවනේ. කනේ වොන්ට යන්න බෑ. දැන් දිලිප්ෙන් අඩු ගන්න මොනවා හරි කාලා ඇති. කනේ කනේ මොකද කරන්නේ? අපි කාලා නෑනේ පුතේ. අපි කාලත් නෑ, කන්නේත් නෑ, වැඩකුත් නෑ. විකාශන පනත මම කියන්නේ දෙරණ තාවකාලික තහනම් කරන්න ඕන. ඇයි කියන්නේ මේ මේ ප්‍රශ්නේ මත බුදුන් වහන්සේ අපහාස කරපු නාලිකාවක ප්‍රධානියා මේ මොකද කරන්නේ? ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙකුමක්